මම කාවින්ද මාකලන්ද සමගි ජනබලවේගේ විධායක කමිටුවේ සාමාජික එතෙක්කම කතෝලික කමිටුවේ සභාපතිවරයා. මම මේ අවස්ථාව ඉතාමත්ම වටිනා අවස්ථාවක් ලෙස සලකනු ලබනවා. ඒ මන්දයත් අද අපි එහෙම නැත්තං ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැත්තුමා විපක්ෂනායකතුමා අද යාපනයේ රදගුරු නිවසට ගිහිල්ල රදගුරු ජස්ටිස් ඥාන ප්‍රකාශම් රදගුරු තුමන් මුණගැහිලා එතුමාගෙන් ආශිර්වාද ලබාගෙන අද මේ අවස්ථා වෙනකොට යාපනය දිස්ත්‍රික්කේ ප්‍රවර්ධන කටයුතුවලට සම්බන්ධ වෙනවා. තැමන් මේක විශේෂ අවස්ථාවක් කරගත්තේ අද මේ මාධ්‍ය සාකච්ඡාව කරන්න. අපි බලාගෙන හිටියා අපේ සැලසුම් අපි විශේෂයෙන්ම කතෝලික ජනතාව වෙත අපේ කමිටුවක් හැටියට අපි අපේ වැඩසටහන් අපි ඉදිරිපත් කර අපේ දැක්ම අපි ඉදිරිපත් කර එත එක්කම අනිකුත් වැඩසටහන් මේ සමගම මීට සමගාමීව සිද්ධ වේගෙන යන මොහොතක්. මේ වෙලාවේදී මට දැනගන්න ලැබුණා විශේෂයෙන්ම මේ පොදු ජනතාවගේ මහත් අවධානයට ලක් වෙලා තියෙන විශේෂයෙන්ම කිතුණු කතෝලික ජනතාවගේ අවධානයට ලක් වෙලා තියෙන්නේ මේ පාස්කු ප්‍රහාරයේ යුක්තිය පැසඳීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන්. දැන් මෙතනදී අපි ප්‍රධාන විපක්ෂය හැටියට සමගි ජනබලවේගය මේ වෙනුවෙන් ඉතාමත්ම සාධාරණව අවංක වූත් කැපකිරීම් ගණනාවක් අපි මේ සම්බන්ධයෙන් දක්වලා තියෙනවා. ඊට නිදසුන් වශයෙන් අපිට කියන්න පුළුවන් ඉතිහාසයේ පුරා ගත් කල ඒ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි එහෙමත් නැත්තං විපක්ෂනායකතුමාගේ මූලිකත්වයෙන් අපි පාර්ලිමෙන්තුවේදී විවාද දෙකක් දවස් තුනක විවාද දෙකක් අපි පාර්ලිමෙන්තු සභා ගර්භය තුළ අපි පැවැත්තුවා. එතකොට මේ සම්බන්ධයෙන් දිගින් දිගටම රටේ ජනතාවත් විශේෂයෙන්ම කතෝලික සභාවත් දැනුවත් කරමින් අපේ වැඩසටහන විශේෂයෙන් අපි යුක්තිය පසඳන වැඩසටහන ඒ ක්‍රියාදාමයන් අපි ජනගත කරා. දැන් අපි ඉතාමත්ම තීරණාත්මක සංදිස්ථානයකට පැමිණලා සිටින්නේ. ඒ මන්දයත් අපි නොබෝ දිනකින් අපි දැන් මේ ජනාධිපතිවරණය පවත්වන්න ලෑස්ති. එතකොට මේ අවස්ථාවේදී අපිට විශේෂයෙන්ම පේනවා අපේ මේ අවංක වූත් අපි සද්භාවයෙන් කරන මේ වැඩපිළිවෙල පාස්කු ප්‍රහාරයේ යුක්තිය පැසඳලීම සඳහා මේ ගෙනියන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම නොමග යවන්න ක්‍රියාවලියක් ජනතා විමුක්ති පෙරමුණ දැන් මේ ක්‍රියා කරගෙන යන මොහොතක්. මම විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති සියලුම ලක්වාසි ජනතාවගෙන් සහ සියලුම කිතුණු බැතිමතුන්ගෙන් කතෝලික සභාවෙන් මේ අසත්‍ය මඩ ප්‍රචාරයන්ට එහෙමත් නැත්තං කඩාකප්පල් කිරීමේ වෑයම් වලට මේ ජනතා විමුක්ති පෙරමුණත් මේ NPP එක ගෙනියන වැඩපිළිවෙල සම්පූර්ණ අසත්‍ය කඩාකප්පල් කිරීමේ වැඩසටහනකට මේ ඒ අය උත්සක වෙනවා. මේ අය මේක ගෙනියනවා. මේක සම්පූර්ණයෙන්ම අපි බැහැර කරනවා සමගි ජනබලවේගය හැටියට ඔවුන් ගෙනියන පාස්කු ප්‍රහාරයෙන් සම්බන්ධයෙන් ගෙනියන අසත්‍ය සියලුම චෝදනා
වලින් වලට වල ඒ සම්බන්ධයෙන් අපි සියලුම චෝදන අපි බැහැර කරනවා. මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ නොබෝ දිනක මේ Zoom තාක්ෂණයේ ඔස්සේ ගෝලීය කිතුණු එහෙමත් නැත්නම් කතෝලික සමාජිකයන් ඒ ආගමික නායකයන් කතෝලික සභාවේ ඇතැම් ගරු පියතුමන්ලා සම්බන්ධ වෙලා ඉඳලා තිනවා මේ Zoom තාක්ෂණයේ ඔස්සේ පාස්කු ප්‍රහාරයේ යුක්තිය පසඳලීමේ කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. එහිදී දැනට එංගලන්තයේ වෙසෙන එහෙමත් නැත්නම් සරණාගත පිහිට පතමින් එහි ජීවත් වෙනවා හිටපු පොලිස් පරීක්ෂකවරයෙක්, ඔහුගේ නම අජිත් ධර්මපාල මහතා. ඒ මහතා ඉතාමත්ම අසත්‍ය කරුණු ඒ Zoom තාක්ෂණය ඔස්සේ ප්‍රකාශ කරලා තියෙනවා. එක දෙයක් තමයි මම මේ අවස්ථාවේදී කියන්නම්, මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග වෙනම මේ ඩීල් එකක් තියෙනවා කියලා මේ බුද්ධි අංශයේ ප්‍රධානිය මුල් කරගෙන මේ පාස්කු ප්‍රහාරයේ යුක්තිය පැත්තකට තියලා මේ කාර්යය වෙනත් මාර්ගයකට යොමු කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා උත්සුක වෙනවා කියලා. දැන් මේ අවස්ථාව මම ඒකයි මේ අවස්ථාව මම විශේෂ කොට සලකන්නේ, ඒ ප්‍රකාශයෙන්ම සම්පූර්ණයෙන්ම අසත්‍යක්. එහෙම ප්‍රකාශයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා කොහෙවත් කරලා නැහැ, කරන්නෙත් නැහැ. You're watching the Life Traveler channel.